පාලස්සෙන්ද පාර්ලිමේන්තුව විසුවහරීමේ යෝජනාවක් තියෙනවද? මෙහෙමයි. අපට තියෙන තොරතුරු අනුව මැයි 15 වෙනිදාට කලින් කොමාරි පාර්ලිමේන්තුව විසුවහරින්න කියලා පොහොට්ටුවේ නායකයෝ ජනාධිපතිතුමාට බලපෑම් කරනවා. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුව මැයි 15ට පෙර විසුවහරේ කියන කටකතාව සමහර මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන සිරස්තලයේ බවට පත් වුනේ. අපි දකින විදිහට ජන පොහොට්ටුවේ නායකයන්ගේ ප්‍රශ්න අපිට තේරුම් ගන්න පුළුවන්. ජනාධිපතිවරණේ තියලා ඒකෙන් අනිවාර්යම ආණ්ඩුව බරපතල පරාජයක් ලබනවා. ඊට පස්සේ පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔය පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරු ඔක්කොම හේදිලා ගෙදර යනවා. ඒ නිසා ඒ අයට උවමනා වෙලා තියෙනවා ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්ව ගන්න. හැබැයි ඒක පක්ෂයට වාසි. හැබැයි රටට වාසි. මොකද ජනාධිපතිවරණය මේ වර ජනාධිපතිවරණයේ අපි හැමෝම පිළිගන්න තිත්ත ඇත්තක් තමයි කිසිවෙකුට 50%ක් නැහැ. එතකොට දිනන අපේක්ෂක පවා ඉන්නේ 35-40 කියන පරාසය තුල. එවැනි පසුබිමක පාර්ලිමේන්තු මැතිවරණයේ මුලින් හැබැයි ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය තියද්දී ඓතිහාසිකව අපි දන්න කාරණේ තමයි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරන පැත්තට පාර්ලිමේන්තු මැතිවරණ විශාල බලයක් ලැබෙනවා. මොකද පෙරදිත්‍ය පැත්ත දුර්මුඛ වෙලා ඉන්න වෙලාවක් අරගොල්ල ජයග්‍රාහී මානසිකත්වයෙන් ඉන්න වෙලාවක් නිසා ජනාධිපතිවරණයක් ළඟ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුණොත් දෙනපු පැත්ත ලේසියම පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්නවා. පාර්ලිමේන්තු මැතිවරණය මුලින් තිබ්බොත් කාටවත් බහුතරය නොලැබෙන නිසා අස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන්නේ. ඒ වගේම අපේ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව වසර දෙකමාරක් පාර්ලිමේන්තුව ඉස්සර අරින්නත් බෑ. ඒතර පත් වෙන ජනාධිපතිවරයාට සහයෝගයෙන් නොදෙන පාර්ලිමේන්තුවක් තියෙන්නේ. හැබැයි ඒ පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාට විසුරුවාරින්නත් බෑ. එහෙම වුණාම ජනාධිපති දුර කාලයෙන් 50%ක් වැඩක් නොකර නිකන් ඉන්න ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් මේ ආර්ථික අර්බුදයේ මැද ආණ්ඩුව වසර දෙකමාරකට අකර්මණ්‍ය කිරීමේ යෝජනාවක් තමයි පොහොට්ටුව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා පොහොට්ටුවට වාසි පාර්ලිමේන්තු මැතිවරණය කලින් පවත්වන එක රටට වාසි ජනාධිපතිවරණය කලින් පවත්වන එක නිසා අපිට ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ පොහොට්ටුවට වාසි දෙය නෙවෙයි රටට වාසි දෙය කරන්න කියලා. හැබැයි ඔබතුමා ජනාධිපතිවරයා පරිදිනවා කියන මේ සාර්ථක මේරැලියක් පැවැත්වුවනේ ඔබතුමා විශාල ජනකායක් එක්ක. ජනාධි සාර්ථක මේරැලිය පැවැත්වුවේ ජනාධිපතිතුමා විතරක් නෙවෙයි රාජ්‍ය අනුග්‍රහය තියෙනවා නම් මූල්‍ය බලය තියෙනවා නම් ඕනෙකට මේරැලිය රැලි වලින් සෙනගමනින්න බෑනේ. දැන් ඉතින් අපි දන්නෝනේ ලංකාවේ ලොකුම පිට්ටනිය ගාලු මූදර නැත්තම් ගෝල් ෆේස්. ගිය පාර ගෝල් ෆේස් ජනාධිපතිවරණයේදී ගෝල් ෆේස් පිට්ටනිය පිරිවේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. වැවුන්ට ඡන්ද තිබුණේ 3%. ඒ ඔබතුමාගේ තර්කය අනුව නම් වැඩියෙන් සෙනඟ පෙන්වීම පරාජයේ පෙරලකුණක් විදිහටත් ගණන් හදාගන්න පුළුවන්. ඔබතුමා ඇත්තටම සදාන් කරන්නේ මේක මේ ජනාධිපතිවරණය නැතුව මේ ඉන්න මේ පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බහම මේකේ යම් කණ්ඩායමකට වාසි වුණත් ඒක රටට අහිතකරයි කියලා. ඉතින් මම හිතන ඔබතුමා මේක නැවතත් මේ ඔබතුමාගේ දැනගන්න ඕනේ. ඇත්තටම ඔබතුමා පිවිතුරු හෙළවුරුමේ අපි දන්නවා මේක මේ රටට ආදරය කරන පක්ෂයක්, ජනතාවට ආදරය කරන පක්ෂයක්. අපිට කියන්නේ ඇත්තටම ඍජුව මේ කොහොමද ඇත්තටම සුදුසු කොහොමද තියන්න අවශ්‍ය කිසිම ගැටලුවක් නැහැ. ජනාධිපතිවරණය මුලින් පැවැත්විය යුතුයි. ඒකට හේතු දෙකක්. එක, ජනාධිපතිවරණය මුලින් පැවැත්වුවොත් ඊළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහි වෙනවා. පාර්ලිමේන්තුව අස්ථාවර වුණොත් අනිවාර්යයෙන්ම මුළු රටම අස්ථාවර වෙනවා. වසර දෙක මේ ආර්ථික අර්බුදය විසඳගන්නේ නැතුව, කිසි පියවරක් ගන්න නැතුව වසර දෙකමාරක් එකතන පළවුණොත් ලංකාව යලි ගොඩනැගි ආජෙන්ටිනාව 1983 අද වැටු අගාධය වැනි දැවැන්ත අගාධයකට අද වැටුණා. දෙවි කාරණය ජනාධිපතිවරණයේ ව්‍යවස්ථාන ඌල අනිවාර්යෙන් සැප්තැම්බර් 18 ඔක්තෝබර් 18 අතර පැවති යුතු. පාර්ලිමේන්තු මැතිවරණයට තව කල් තියෙනවා. ජනාධිපතිවරණය පැවැත්වුණු වහම පාර්ලිමේන්තු විසුවායලා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සිද්ධ වෙනවා. මොකද අලුත් පත්වන ජනාධිපතිවරයාට හිතකර පාර්ලිමේන්තුවක් හැදෙන්න ඕනේ හින්දා පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණය පාත්ව අවසන් වූ වහම පැවැත්වීමේ කිසිම වරදක් නැහැ. ඔවුන්ට කලින් තමයි ඒකසේ විය යුතු නැත්නම් අලුතෙන් පත්වන ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුවත් එක්ක වැඩ කටයුතු කරගෙන යෑම අපහසුයි.
අලුතෙන් පත්වන ජනාධිපතිවරයා කියලා කිව්වේ ඔබතුමා අදහස් කරන්නේ කවුරු පත් වෙ යුතුයි කියලා? කවුරු පත් වුණත් පත් වෙන්නේ වර්තමාන ආණ්ඩු බලයේ තියන අය නන් නෙවෙයි. ඒ නිසා ඉවසීමෙන් බලන් ඉන්න මේ බුෆේ මේසේ දැන්ට කෑම තුනයි තියෙන්නේ. ඒක නිසා ජනතාව ගොඩ දෙනෙක් බුෆේ මේසේ දිහා හැරලමක් බලන්නේ නැහැ. මොකද පිලුණු වෙච්ච හැමදාම කාලා ඊට පස්සේ බඩේ රුදාවත් හැදුණු කෑම තුනක් තමයි පේන්න තියෙන්නේ. හතු පාට පිගානේ පේනවා. කොළ පාට පිගාන පේනවා. ගුරු පාට පිගාන පේනවා. ඉතින් ඒ අරුණුකොට අපි බලමු ඉතින් මේ මාසේ ඇතුළත මේ බුෆේ එකට අලුත් කෑම එකතු වීමට නියමිතයි. ඊට පස්සේ ජනතාවගේ කටට කෙල උනන්නත් ඉඩ තියෙනවා. මේ මාසේට ඔබතුමාලාගේ කවුරුත් නැහැ නේද? මගේ මේ මාසේ ඇතුළත කිව්ව එක තමයි. තව මාසෙ පටන් ගත්ත විතරනේ. අවසන් කරන්න දීලා ඊට පස්සේ අපි කතා කරමු. තව ඡන්දි ප්‍රකාශයටපත් කළා නැහැ නේද? දැන් බලන්නකෝ මම මේකේ මාතෘකාව මීට කලින් අනන්තවත් මෙතන කතා කරලා තියෙනවා. ජනාධිපති වර්ණයේදී සරත් ෆොන්සේකා මහත්තයලා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයලා වගේ අපේක්ෂක බිහි වුණේ ඡන්දි ප්‍රකාශයටපත් කරාට පස්සේ. ඉතින් තාම ඡන්දෙට තව මාස 4ක් තියෙනවා. ජාතික ජනබල වේගය පිළිබඳව මේ පහුගිය දවස්වල අපි විශ්ලේෂණයක් කරා. හේතුව මොකද? ඒකට හේතුව දැන් ඔය මයිපල වෙනදෙන් පස්සේ ඇතිවෙච්ච මයිපල වෙනද වේදිකාවල බොහෝ වෙලාවට අනිත් පක්ෂ වැඩිපුරම කතා කරේ ජාතික ජනබල වේගය පිළිබඳව ඒගොල්ලොන්ගේ මතය හොඳ නැහැ කියන ජාතික ජනබල වේගයට එරෙහිව තමයි හැම්බෙලම කවුරු කතා කරේ. බොහෝ අය වැඩ පිළිවෙල ඉදිරිපත් කරනවට වඩා ජාතික ජනබල වේගයට එරෙහිවයි කතා කරේ. මේක මේ අපි මේ ප්‍රශ්නේ අහන්නේ මේ පිළිබඳව ඔබතුමාගේ අදහස කොහොමද? මේ ජාතික ජනබල වේගය පිළිබඳව මොකද? අපි කවුරු තාම ඒගොල්ලෝ පාර්ලිමේන්තු බලයක් දීලා නැහැ, නායකත්වයක් දීලා නැහැ රටේ පාලනය කරන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ අපි පිළිගන්න ඕනේ ප්‍රථම වතාවට සලු වෙලා තියෙනවා. කියන්නේ 100%3 බොහොම ජනාධි කිසිම ජනාධිපති වර්ණයක 105%කට 104%කට වඩා අරන් නැහැ. කිසිම ජනාධිපතිවරණයක 104%ට වඩා අරන් නැහැ. නමුත් මේ ජනාධිපතිවරණයේදී ඔවුනුත් ප්‍රධාන බලවේගයක් බවට පත් වෙලා තියෙනවා. ඒක එතකොට ජනතා විමුක්ති පෙරමුණ කතරම් භයානක වුණත් මෙතෙක් කවුරුත් එක ගණන් ගත්තේ නැහැ. මොකද ජයිපෙට කිසිම බලයක් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ කෑ ගහනවා විතරයි කියලා. අද යම් ඡන්ද බල පදනමක් හදාගෙන තියෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අඩුපාඩු පෙන්වා දීම, ජයිපෙ ගැන දන්, ජයිපෙත් එක්ක සමීපව වැඩ කරලා තියෙන ජයිපේ ගැන අත්දැකීම් තිර පුද්ගලයන්ගේ යුතුකමක් වගකීමක් වෙනවා. ඒ ගැන අවබෝධයක් නැති මේ අලුත් තරුණ පරම්පරාවට මොකද අපේ තරුණයෝ 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යාපාලනයට රැවටුණා. 2019 ගෝඨාභය ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මට රැවටුණා. ඉතින් දෙපාරක් එකළඟ රැවටුණාට පස්සේ අපේක්ෂා බංගත්තර පත් වෙලා ඉන්නේ. තුන්වෙනි වතාවත් රැවටුණොත් එහෙම සමහර විට ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ විශ්වාසය පව නැති වෙලා අවි අතර ගන්න ඉඩ තියෙන නිසා ජයිපේ සැබෑ ස්වරූපය ගැන දන්න අය නොදන්න අයට කියා දීම මම හිතන එක සමාජ යුතුකම. හැබැයි ඔවුන් බලාපොරොත්තුවක් තියෙනවා මේ වර ජනාධිපතිවරණයෙන් ඔවුන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මම ඔබට ආරාධනා කරනවා මීට කලින් සෑම පාර්ලිමේන්තු මැතිවරණයක සහ ජයිපේ ඉදිරිපත් වුණු මැතිවරණයක ජයිපේ නායකයා මොකක්ද කියලා බලන්න කියලා. අර 100%3 ගත්ත වෙලාව තියෙන්නේ. එවෙලේ තණ්ඩු කුමාර මැතිතුමා ඇතුළු ජයිපේ නායකයෝ මෙවර දිනන්නේ අපි කියලා. ඉතින් අපි දිනනවායි කියලා ඒගොල්ලෝ කියන එක අලුත් සටන් පාඩයක් නෙවෙයි. හැම මැතිවරණෙම පාවිච්චි කරලා ඒක බොරුවක් වුණු සටන් පාඩයක්. දැන් මුතුමා සඳහන් කරනවා යහපාලන ආණ්ඩුවේ මිනිස්සු රැවටුණා, තරුණයන් රැවටුණා, ඊට පස්සේ රැවටුණා. දැන් නොරැවටෙන තත්වයට යම්කිසි වැඩපිළිවෙලක් කොහෙද තියෙන්නේ? ඒ තමයි ඔබට අපි කතා කරා මේ තිත්තයි ලෙඩේ හොඳ වෙන්න නම් තිත්ත බෙහෙත් බොන්න වෙනවා. අපි දිගින් දිගටම ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තමයි මැතිතුමනි අපිව ඇමති ධූරවලින් ඉවත් කරේ. මුළු රටම හරිමකට කියලා අපි ඉදිරිපත් කළා. අපි කිව්වේ අපේ රට දුෂ්කර වුණත් නිෂ්පාදන ආර්ථිකයක් කරා යන්න ඕනේ. හැමදේම පිටරටින් ගේන්න ගියාම තමයි ගේන්න සල්ලි. අපි පිටරට බඩු ප්‍රමාණවත් විකුණන්නේ නැතුව හැමදේම පිටරටින් ගේනකොට තමයි මේ අපරායන ආදායම ආනයන විදවතර දැවැන්ත පරතරයක් ඇවිල්ලා පරතරේ පියව ගන්න පිටරටවලට ණය වෙන්න උනේ. ණය වුණු නිසා තමයි ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් උනේ. එහෙනම් අපි ප්‍රධාන කාරණා දෙයක් කරන්න ඕනේ. ඉතින් අපි මම හැමදාම කියනවා වවන්න පුළුවන් හැමදේම වවමු, හදන්න පුළුවන් හැමදේම හදමු, සිරිලක දේ සිරිසැප දේ කියලා අපේ දේ අපි මිලදී ගනිමු. ඕක තමයි දර්ශනේ.
ඔය දර්ශනය අමාරුයි දුෂ්කරයි අර විදේශ විදේ අපේ බාණ්ඩ නිෂ්පාදනය පටන් ගත්තම ඒවේ ප්‍රමිතිය අඩුයි අපි රෙදි හැදුවනේ මොකද උනේ රෙදි භූමි තෙල් ගඳයි 70 දශකේ ලංකාවේ එක රෙදි කෑල්ල පිටරටින් ගෙනාවෙන්නේ ඔබ දන්නවා මොනවද අත්‍යන්ත ප්‍රේෂකර්ම බලවේගයන්ත ප්‍රේෂකර්ම රට පුරාම තිබුණා තුල්හිරිය වේටෙක්ස් බ වේයන්ගොඩ තුල්හිරිය තිබ්බා තුල්ටෙක්ස් ඊළඟට පියුටෙක්ස් කියලා තිබ්බා පූගොඩ මේවත් අපේ රටේ රෙදි දුන්නේ මේව භූමි තෙල් ගඳයි හේදුව ගමන් සායම යනවා රෙද්ද බැලුවම විනිවිද පේනවා ගෞම මහදී දෙපොට මහණ්ඩ වෙනවා අපි මොකද කරේ මේ වැඩේ හරියන්නේ නැහැ කියලා නිෂ්පාදනය අතහැරලා ඉන්දියාවෙන් චීනෙන් ගේන්න ගත්තා ඒ කාලෙම තමයි ජපන කාර් හදන්න ගත්තේ ඒ කාලේ හැමෝම කිව්වේ ජපන් කාර් කැඩෙන කාර් කියලා ජපන කාර් හදන එක අතහැරියාද ඒ කාලේ හැමෝම අවවාදයේ දුන්නේ ජපන් කාර් ගන්න එපා ගන්නවා නම් ජර්මන් ඉංග්‍රීසි කාර් ගන්න කියලා අද මොකක් තත්ත්වේ එංගලන්තේ ජර්මනියෙත් වැඩියෙන් විකිනෙන්නේ ජපන් කාර් ඊළඟට ඉලෙක්ට්‍රොනික බඩු ආවම කිව්වා කොරියන් බඩු කුණු බඩු කියලා අද ලෝකයේ ලොකුම ඉලෙක්ට්‍රොනික සමාගම Samsung. දැන් අවුරුදු 10කට කලින් චීන බඩු බාල බඩු. එහෙම නේද කිව්වේ? අද යුරෝපයේ වැඩියෙන්ම ඉහළ ප්‍රමිතියෙන් විකිණෙන්නේ චීන බඩු. අපි වරදෙද්දි අතෑරියා. ඒගොල්ලෝ වරදෙද්දි අඩුපාඩු හදාගෙන ඉස්සරහට ආවා. වරද්ද වරද්දාරි අපි හදන්න ඕනි. අලුත් අලුත් දේ නොහදන ජාතිය ලොව නොනගී කියලා කිව්වේ කුමාරතුංග මුනිදාසයන් මීට අවුරුදු 100කට විතර කලින්. ඒ පාඩය අපි පාසල්ලේ දිගෙන ගත්තට මහ පොළොවේ ක්‍රියාත්මක කරනවා මන්ත්‍රීතුමා දැන් ඔබතුමා මේ පැහැදිලි කරන පැහැදිලි කිරිල්ල මම හිතන්නේ ඔබතුමා පාර්ලිමේන්තු ඉන්න කාලේ ඔබතුමාගේ ඔළුවේ ඕවා තිබුණා ඒ දෙනා නඩලා හරි මේ තත්ත්වයට ඔක දැන් මේ දෙනා නඩලා හරි ඔබතුමාට ජන බලය දීලා මිනිස්සු විශ්වාස කරලා උදේ ප්‍රභාත් ගම්මන්පිල කියන්නේ කවුද කියලා මාධ්‍යවේදුන් ජනතාවට හඳුන්වලා දීලා දැන් ඔය ඔය කතාව කියන්නේ ඔබ අලුත් කතාව නෙවෙයි ඔබතුමා ඒව නොකර මේ එක එක්කෙනාගේ පදවලට නටලා දැන් මේ කතාව කියන ආයෝනේ කියලා. එහෙම නෙමෙයි. ඇයි ඔබතුමා ලොක දෙනා නටලා හරි ඔය ස්ථාවරේ ඉඳ ඉඳ බැරි වුනේ. අවංක ඔබ අවංකව කල්පනා කරලා බැලුවොත් අපි හැමදාමත් හිටියෝ ස්ථාවරෝ ස්ථාවරේ එකම දවසක වෙනස් වෙන්නේ. අපි ආණ්ඩු බලයට ගිල්ල තියෙන ඔක ක්‍රියාත්මක කරන්න. සෞභාග්‍ය දැක්වේ පොතේ තියෙන එක. ඒක නොකර පරණ පාර යනකොට තමයි අපි ජනාධිපතිවරයාට එරෙහිව කැරලි ගැහුවේ. අපි මේ ඇමති දුර වලින් ආණ්ඩුව වැටෙනවා දැකලා අපි ඇමති දුර වලින් ඉවත් වෙලා විපක්ෂයට ආපු මිනිස්සු නෙවෙයි. අපි ආණ්ඩුව වැරදි පාර යනකොට 3/2 බහුතරය පාර්ලිමේන්තුවේ තියාගෙන 169ක යෝධ ජනවරමක් ජනාධිපති දුර තියාගෙන හිටියේ මහා බලගතු ජනාධිපතිවරයාට එරෙහිව කැරැල්ල ගැව්වේ දුන් පොරොන්දු ඉටු කරන්න කියලා. ඒ නිසා ওই චෝදනාව කාට අදාළ වුණත් අපිට අදාළ නැහැ. අපි ඔබට මතක ඇති මිනී මරුවන් ලේ පිපාසිතයන් කියලා අපහාස විඳගෙන තමයි අපි කොටි ත්‍රස්තවාදී පරාජය කරන්න ඕන කිව්වේ. මුලින් කවුරුවත් විශ්වාස කරේ නැහැ. අපි අකණ්ඩව ඒ වෙනුවෙන් පෙනී හිටිය නිසා තමයි අපිට මුළු රටම මුලින් අපිට 100% ඡන්දෙ දුන්නේ 2000දී කොටි පරාජය වෙනින් ජනවරමක් කිල්ලුවා. 100%යි. හැබැයි අපි අතෑරියේ නැහැ. අපි අරමුණත් එක්ක හැමදාම හිටිය අරමුණ ජයග්‍රහණය කරවතුමු. මේ අරමුණත් එහෙම තමයි. අනිවාර්යෙන් අපි මේක මහ ජනතාව අපි ජනතාවට කියනවා. හැබැයි ජනතාවට බලෙන් පොවන්න බෑනේ. ජනතාව පිළි අරගෙන ඒ වෙනුවෙන් ඌ බලවේගයක් එක එක රාශි වෙනුනේ. ඒකට යම් කාලයක් යනවා. හැබැයි අපි රැල්ලට ගිහිල්ලා නැහැ කවදාවත්. අපේ පැත්තට රැල්ල එනතුරු අපි හරිදී පැත්තේ හිටගෙන ඉන්නවා. ජනතාවට සත්‍යය පසක් වේවා කියලා හැමදාම උදේට බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරනවා. වෙන කරන්න දෙයක් නැහැ. නැහැ ගන්න ඔබතුමා මේක මේ ව්‍යංගයෙන් කතා කරලා හරියන්නේ නැහැ. මොකද දැන් ජනතාවට අලුත් කොයි නායකය වඩාද එක් වෙන්න ඕනේ. වල හරිද දැන් මම අද මේයි 6නේ. මම කල්ලිල්ලුවේ මේයි 31 වෙනකන්නේ. 31න් 6ක් තව දින 25යි තියෙන්නේ. ඉවසීමෙන් දින 25ක් බලන් ඉන්න. අවුරුදු 77ක් බලන් හිටියනේ. දින 25කුත් බලන් ඉන්න. ඔබතුමා හිතන්නේ ජනාධිපතිතුමා යම් කිසිුමත් මෙන්න රට ඉදිරියට ගෙනාවයි. කිසිසේත්ම නැහැ. කරලා තියෙන්නේ ප්‍රෝඩාව. ඒ අපේ ප්‍රශ්නේ විදේශ විනිමය අර්බුදේ අපිට ණය ගවා ගන්න බැරි වුණා. අපි බංකොලොත් උන ඕකනේ ප්‍රශ්නේ. එතකොට අපි මොකද කරලා තියෙන්නේ? ණය ගෙවන එක නතර කරලා. උන්න දැන් ඒතර ණය ගෙවන්න අවුරුදු ඩොලර් බිලියන 5කුත් 7කුත් අතර ගන්නක් ගියා. ඒක නතර වෙලා තියෙනවා. ඒ මදිවට තව ඩොලර් බිලියන 7ක් ඩොලර් බිලියන 7ක් අලුතෙන් ණය aran තියෙනවා. අරගෙන පරර පුරුදු විදියට පිට රටින් බඩු ගේනවා. කවුද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ආඩම්බරෙන් පාර්ලිමේන්තුවේ කියනවා අපි වාහන හැරෙන්න අනිත් ආනයන සීමා සියල්ල වෙනතර කරන්නේ පරණ පුරුදු පාරණ යන්නේ කලින් ණය බෝම්බේට වැඩිම දායකත්වයේ දැක්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමා
හදපු ණය බෝම්බේ ගෝඨාභය ජනාධිපති අතේ පිපුරුවා. ගෝඨාභය මහත්තයා ගෙදර යවලා රනිල් වික්‍රමසිංහ මහත්තයාටම ආයි බලය දුන්නා. දැන් ඒතුව ආයි ණය බෝම්බයක් හදනවා. මතක තියාගන්න, ඉදිරි වසර 5 ඇතුළත මේ ණය බෝම්බේ අලිපු පුරනවා. 2022ට වඩා භයානක වසරක් ඉදිරි වසර 5 ඇතුළත එනවා. නිෂ්පාදන ආර්ථිකයකට ගියේ නැත්තම් ඕක අපි කට ගැඩෙනකම් කියනවා. ඕක ආණ්ඩුවේ කිසිම කෙනෙක් කියන්නේ නැහැ, ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් කිසිම කෙනෙක් කියන්නේ නැහැ. මොකද මිනිස්සු කැමති දෙයක් නෙවෙයි. ඡන්ද ගන්න අමාරුයි මේ කියන දේ. බෙහෙත් තිත්තයි බොන්න කැමති නැහැ. හැබැයි බෙහෙත් නොබිව්වොත් එඩේ හොඳ වෙන්නෙත් නැහැ. වෙන රවි මහත්තයා හරියන්නේ නැහැ. කිසිසේත්ම හරියන්නේ නැහැ. ඒ මේ තුමා තමයි මේ ප්‍රශ්නේ වග උත්තර කරු. ලංකාවේ වැඩිම විදේශන ආරං තියෙන කවුද? අවුරුදු 4ට ආරං තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 11කට ආරං තියෙන්නේ ඩොලර් බිලියන 5යි. ඒ ඩොලර් බිලියන 5යි මොකද කරේ කියලා ඇහුවොත් අපිට තියෙනවා පෙන්නන්න අධිවේගී මාර්ග, විදුලි බලාගාර, ක්‍රීඩාගාර, ගුවන් තොටුපළවල්, වරායවල් එකී මෙකී නුකී ඔක්කොම තියෙනවා අර ඩොලර් බිලියන 5 මාරට. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඩොලර් බිලියන 12 මාරක් ගන්නවා. මට කියන්න හදපු එකක්. එකම එකක්. එකක්වත් නැහැ. හැබැයි ඒ ණය ටික ගෙවා ගන්න බැරි වෙලා තමයි ගෝඨාභය ජනාධිපතිතුමා අර්බුදයට ගියේ. නැත්නම් ගෝඨාභය ජනාධිපතිවරයා කිසිම ණය අරගත්තේ නැහැ. ඒ කියන්නේ අපි ගෞරවයෙන් කියන්න ඕනේ. හැබැයි එතුමා අර්බුදයට ගියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්ත ණය ටික ගෙවා ගන්න රටේ ඩොලර් නැති හින්දා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්තරේ කියලා හිතන අය මෑත කාලේ රටේ මොකක් දුන්නේ කියලා තාමත් හැරිලා බලලා නැහැ. දුකට හේතුව හොයාගත්තේ නැත්නම් දුකෙ මිදීමේ මාර්ගේ නෝ හොයාගන්න හම්බෙන්නේ නැහැ.